අයිබෝන් අද දවසේ මාතෘකා විදියට අපි තෝරාගත්තේ ඔබේ මනස උඟාක්ම ආශ්චර්යමත් අසිරිමත් දේවල් කරන්න පුළුවන් මනසක් කියන දේ. ඔබේ මනස ඔබට වෙනස් කරන්න පුළුවන්. කොයි වගේද වෙනස් කරන්න පුළුවන් කම හම්බෙන්නේ? ඔබේ ඔළුව කොයි වගේ දෙයක්ද? ඔබේ මොළය තමයි ඔබට තියෙන ලොකුම සම්පත ලොකුම වටිනාම දේ. ඒ හින්දාම අද දවසට මම ඔබට මේ කතා කරන්න යන දේ එක තේමාවක් ඔස්සේ කතා කරන්න. एक तम अपे मनस हुंगाक आश्चर्यमत् मनस हुंगाक आश्चर्यमत् मे आश्चर्य कुछरदीनवनाबट पुलवांगे इरनम कोई वगे लियविला तिबुना ओबे हंदहन मुनवगे दयाट कील तिबुना एक विनस्किरी मे शक्ति वाट मई इरनम विनस्कर गंड वाट पुलवांग मम सनद्गमगे मानव के विशेषज्ञ पूर्ण करवे मे पीली बंधव मगे मम मे कियन दे मं कथा कर्ण दे मुख मतद पदनाम वेणी ඒ ඔබේ මොළයේ තියෙන හැකියාවන් මත අපිට අපේ මොළය පරිණාමයේදී දැවැන්තම වෙනසක් ඇති කරලා තිබුණේ දැවැන්තම වෙනස ඇති වුණේ මෙන්න මේ මොළයත් එක්ක මේ ඡායාරූපේ දැක්කම ඔයාට පේනවා ඇති මිලියන 3.5ක් තිස්සේ මිනිස්සු කොයි වගේද දියුණු වුණේ කියලා මේ මිනිස්සුන්ගේ දියුණුව හුඟක් අර කොට වෙලා උස වෙච්ච එකම නෙමෙයි එහෙම නැත්නම් කුදු ගතිය නැති වෙලා ඍජු ඇවිදින එකම නෙමෙයි ඊටතර මේ පින්තූර දැක්කන් පස්සේ මේ පින්තූරේ පේනවා हिस्कबले स्वभाव कोहमद केला मे हिस्कबले स्वभाव तमाय अपिट मनिंद पुलुवा मेन्न मे पुंचियट तिबुनु मोले कोई तरांग विदिर डेवलपेला दियुनु वेला तियेनवद केला ए हिंदम ओबे मोलेय मे आत्मी इगेनगत्त देवल विथरक नेमेयि मेके तियेन्ने मेक संसारे पुरावटम इगेनगत्त देवल टेम्पत् करला तियेन गबडावा ओबे मोले असीमित हेकियावन ओब गाव तियेनवा मेक पावचिकरीम विथराय मेक अददवसे पावचिकर ओन के सितुवील विथराय मगबट पुंची दयाकदम पेन्नवा मे पेन्न वाक्य वब कियवंड बलाबट हुंगक हुरपुरु वचन टीकन हे बे आयत पारा बला मे वचन टीकना के अपे मकतय मतके मे अपे मकतय के लियलती हरिपुद माय एक पाराक देरपाक किवयपु वचन मकतयट अरगन्ने रूपवागे वचने का अकुरु गणन समाननाम ए अकुरु कोई पिवेलिलट वचने अतुले तिनबुत ए वचन निरवेदी कर किव यन्न मसनट पुवलुन ऐमे अपि यम किसी देकट हुरुनेम पस्से अपे ओलुव मेक न्यूरोन पैटर्न एकक अपे ओलुव हदा गन्नो ईट पस्से हेम तिसेम मे न्यूरोन पैटर्न एकट अणुव अपे मोले मेकट अवश्य करन उत्तर ओबट लबा देनो ඔයාට මේ උත්තරේ ලබා දෙන්නේ ඔයා මේ පුරුදු වෙලා තියෙන ක්‍රමයට අනුව. හැබැයි අපිට ඉතාමත්ම දැවැන්ත ප්‍රශ්නයක් ආම ලොකු ප්‍රශ්නයක් ආම හිතාගන්න බැරි දෙයක් වුණාම සමහරවිට පවුල කෙනෙක්ගේ මරණයක් එහෙම නැත්නම් ආදායම බිඳ වැටීමක් රස්සාව නැතිවීමක් මොකක් හරි මේ දැවැන්ත කැළඹීමක් ආවමත් ඔයාට තියෙන ලොකුම ශක්තිය තමයි ඔයාගේ මොළයට අලුතෙන් නියුරෝන පද්ධතියක් හදලා वाट ओन कर्ण विधेयर मे न्यूरोन तेक् वाट अलुजीवित गुडनगण पुलवा मम मेक पुंची उदाहरण अपेन्न जपानी टोकियो वल मेन मे वेच सिधुवीम दिहा उब पोडक् बलन मेक कपुटेखा संबंध सिधुवीम उब हितन कपुटेकट पुलुअण यागे इरनम विनस्कर गण ऐ ओबट बेरी ओबट पुलुआ मुखद ओबे मोले हेकिव मेक पेगाबाइट्स देख मारक मोलेट तीयनी मे मोलेट ओन दया करा पुलवा मे बल दिन दिखा पुहनून पस्े मोलया कोई तरह दया करा पुलवा किल मे दर्वे कुट मे दर्व एगोल्लांट एस दिख वहलतीबुना एगोल्लांग इसरहतीन पाठ मुनाद किल अंदरगंड पुलवांका कंबेन एगोल एक मैच कराने कोहमद एगोल एक संसाधने कराने कोहमद एगोल्लांगे मोलेट तीन असीमित हेकिव अपूर्व हेकिव थमाय ओनम के मोले අපි නිශ්චලව පුංචි භාවනාවක් කරන් පස්සේ මොලේ උපරිම හැකියාව ගන්න පටන් ගත්තන් පස්සේ පුරුදුනන් පස්සේ ඔබට පුළුවන් ඔබේ මොලේ ඕන විදිහකට වෙනස් කරන්න මේ මොලේ වෙනස් කිරීම මම ඔබට පෙන්නනවා පුංචි කතාවක් මේ කතාව දිහා චුට්ටක් බලන්න මේ අම්මාට ප්‍රශ්නයක් තියෙනවා මේ අම්මා හුඟක් දුප්පත් අන්නාසි ගෙඩියයි දූයි කතාව තමයි මේ බලන්නේ අම්මා අච්චාරු විකුණන වෙලෙන්දියා अम्मा दरुआ अन्नासी गिडिये कपांडे ने कोटे महांसी विने कोटे अम्मा दरुआ टे कीला देनो कोहमद अन्नासी गिडिये कपांडे कीला दरुआ अन्नासी गिडिये कपनो इगने गानो
මේ තාත්තත් නැතුව හැදෙන දරුවාට අම්මා හැම දෙයක්ම කියලා දෙනවා. ඒ කියලා දුන්නන් පස්සේ අම්මා හරි සතුටු වෙනවා. ඒත් බලන්න පාසල් ඇරලා එනකොට දූට අයිස්ක්‍රීම් කන්න ආස හිතිලා. නමුත් අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න සල්ලි නැහැ. එදා අයිස්ක්‍රීම් කරත් ආපු හින්දාම වෙන්න ඕනි අම්මගේ ළඟ අම්මගේ දා වෙනදා මෙන් සල්ලි නැති වුණේ. හැබැයි මේ අම්මා මොකද්ද කරන්නේ? අම්මට තියෙන ප්‍රතිචාරයක්. මම තව සිදුවීමක් පෙන්නන්නම්. ඇගේ නම ජෙසිකා කොක්ස්. මේ ජෙසිකා ඇමරිකාවේ ඉපදිච්ච පුංචි දරුවෙක්. මේ දරුවා අත් දෙකම නැතුව උපදින්නේ. අම්මා මොන්ටිසෝරියේදී හැම දෙයක්ම උගන්වනවා. අම්මා ශක්තිය දෙනවා. හැබැයි මේ දරුවා මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේට යන්න බෑ කියනවා. අපේ ජීවිතේට ඔය වගේ බොහෝ සිදුවීම් සිද්ධ වෙනවා. කඩায় වැටෙන සිදුවීම්, කලකිරෙන සිදුවීම් ඕන තරම් වෙනවා. ඔබ හිතන්න මෙන්න මේ සිදුවීම. මේක විෂුවලයිස් කරලා ඔබ ඔබේ කරගන්න හැන්න එපා. අම්මා කෙනෙක් නර්ස් නෝනා කෙනෙක් තමන්ගේම රෝහලේදී යන්නේ ලේබර් රූම් එකට යන්නේ දරුවා හම්බෙන්න. අවුරුදු 15කට පස්සේ ඩ්‍රීම් කරලා හම්බෙන දරුවා. මේ දරුවා ඉපදෙනකොට අම්මා ප්‍රතික්ෂේප කරන මේ දරුවා ගෙනියන්නේ. ඇයි? මේ දරුවා උපදින්නේ අත් දෙකක් නැතුව කකුල් දෙකක් නැතුව. අම්මා ප්‍රතික්ෂේප කරලා ගිය අම්මට සුමානයක් යනවා හිත හදාගන්න නැවතත් දරුවා තමන්ගේ ළඟට ගන්න. එහෙනම් ඔබේ ජීවිතේ ඔබට මෙන්න මේ වගේ සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය අද දවසේ ඉඳලා ඔබ පාවිච්චි කරන්න පටන් ගත්තන් පස්සේ අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් කමක් හම්බ වෙනවා ඔබේ ජීවිතේ ඉරණම වෙනස් කරන්න. මොකද මේ සූත්‍රය? ඊ එකතු කිරීම ආර් සමානයි යෝ. ඊ ඒ කියන්නේ ඉවෙන්ට් එකක්, සිදුවීමක් සිද්ධ වෙනවා. ඒකට තව දෙයක් එකතු වෙනවා. මොකද්ද මේ එකතු වෙන දේ? ඒක තමයි රෙස්පොන්ස් එක, ඔබේ ප්‍රතිචාරය. එතකොට තමයි අවුට්කම් එක එහෙම නැත්නම් ඉරණම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඕනම සිදුවීමක් සිදු වුණාට ඒ සිදුවීම ඔබේ ජීවිතයට එල්ල කරන බලපෑම 10%ක් විතරයි. 90%ක්ම බලපෑම එල්ල කරනු ලබන්නේ මේකෙන් නෙමෙයි. හැබැයි ඔබ හිතන විදිහ, ඔබේ ආකල්ප කොයි දේද කියන දේ උඩ. හිතන දේ, හිතන විදිය කොහොමද? එතකොට තමයි ඔබේ ජීවිතයේ කර්මය ඔබට හම්බෙන්නේ. එහෙනම් මේක මේ විදිහට ඔබට කියන්න පුළුවන්. මොකද්ද? සිදුවීම බාරගන්න විදිය වෙනස් කරාම අපිට පුළුවන් කමක් හම්බෙනවා අපේ ඉරණම වෙනස් කරන්න. චේතනාව වෙනස් වුණාම කර්මය වෙනස් වෙනවා. ඒ හින්දා තමයි බුදුදහමේ මූලිකම හරය චේතනාහං භික්කවේ කම්මං වදාමි. එහෙම නැතුව සෙනසුරුහං භික්කවේ කම්මං වදාමි නෙමෙයි. හඳහනහං භික්කවේ කම්මං වදාමි නෙමෙයි. ඔබේ හඳහනේ මොන දේ කියලා තිබුණත් ඒ හඳහන වෙනස් කිරීමේ ශක්තිය ඔබ ගාව තියෙනවා. එක් වතාවක් මට යම්කිසි ගැටලු ටිකක්, ප්‍රශ්න ටිකක් තියෙන වෙලේ, මගේ ජීවිත තර්ජනයක් තියෙන වෙලේ මගේ තාත්තා හඳහන බලනවා. ඒ වෙලේ කියනවා මේ හඳහන ඉන්න කෙනා මේ මොහොතේ ඉන්න ඕනේ එක්කෝ හිර ගෙදරක එක්කෝ පිස්සන් කුටුවක කියලා. අපේ තාත්තා කියනවා ওই දෙකම එකතු වෙච්ච තැනක තමයි ඉන්නේ, මොකද කැම්පස් එකේ ඉන්නේ කියලා. ඔබේ ඉරණම ඔබට මොන දේ කියලා තිබ්බත් ඔබ බලන්න මේ ශක්තිය තියෙන ඔබ ගාව. ඔබට පුළුවන් ඔබේ ඉරණම ඔබට අවශ්‍ය විදිහට වෙනස් කරන්න. ඒකයි මිනිස්සු කියලා කියන්නේ. ඒකයි ශක්තිවන්තයෝ කියලා කියන්නේ. ඔබට හම්බෙච්ච දේවල්, ඔබට හම්බෙච්ච සිදුවීම් ඔස්සේ ඔබ ඇදගෙන වැටෙනවා නම්, ඔබ විනාශ වෙනවා නම් ඔබ කවුද? ඔබ නිකම්ම පරණලක්, එහෙම නැත්නම් රූකඩයක් විතරයි. සිදුවීම් 10%යි ඔයාගේ ජීවිතේ ඉරණම වෙනස් කරන්නේ. හැබැයි ඔයාගේ ගාව තියෙනවා 90%. ඒ ඔයා ගන්න තීරණ, ඔබ මොන තීරණයද ගන්නෙ? මොකද ඔබ ගන්න හැම තීරණයකින්ම විශ්වයේ නීති, ඔබ ගන්න හැම තීරණයකින්ම ඔබ වටා සිටින අයටත් විශ්වයටත් ඔබ බලපෑමක් කරනවා. ඔබ බලපෑම කරනවා මෙන්න මේ ඔබ වටා සිටින අයටත් විශ්වයටත්. එහෙනම් මේ විශ්වයේ තියෙන ඊළඟ නීතිය, තමන් සතු සීමාවක් ඉක්මවා යෑමේ ශක්තිය ඕනම කෙනෙකුට තියෙනවා. ඕනම කෙනෙකුට තියෙනවා. මොන්ටිසෝරි කොන්සර්ට් එකේදී එදා රඟපාන්න බෑ කියලා අඬපු පුංචි ජෙසිකාට එයාගේ ටීචර් උගන්වනවා පාඩමක්. ටීචර් උගන්වනවා අනිත් අය ඔයා දිහා මොන විදිහට බැලුවත් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් විතරයි දුවේ. ඔයා අද වෙනස් වෙන්න. ඔයා අද වෙනස් වෙන්න. ඔයාට ඕන දේ ඔයා කරන්න. ඔයාගේ සිතුවිලි ඔයා බලන්න. ජෙසිකා ආපහු කොන්සර්ට් එකේ ඉස්සරහ පේරියට ගිහිල්ලා රඟපානවා බෑ කියලා හිතන්නේ. එහෙම ඉගෙනගත්ත ජෙසිකා තමන්ගේ වාහනේ එලවන්න ලයිසන් එක ගන්න ගියන් පස්සේ ලයිසන් එක ගත්තා. අත් දෙකම නැතුවත් ලයිසන් එක ගත්තා. හැබැයි ඇමරිකාවේ මාධ්‍ය මේක පිළිබඳව හුඟක් නරක විදිහට කතා කරලා මේ වගේ අත් නැති අය වාහන එලවන්න ගත්තම මොකද ආරක්ෂාව කියලා කියන්න ගත්තා. ඇගේ ලයිසන් එක කැන්සල් කරා. ඇයි කොහොමද මේ අවස්ථාවට මුහුණ දුන්නේ?
ඇයවිලි තීරණය කරනවා ඇයවිලි හීනමවනවා වෙනස් දෙයක් කරන්න මොකද්ද මේ වෙනස් දේ ඇය තීරණය කරනවා පයිලට් කෙනෙක් වෙන්න මෙන්න ලෝකේ පළවෙනි පයිලට් ඒකාන්තාවක් අද්දකම නැහැ අද්දකම නැති වුණත් ඇයට පුළුවන් කමක් හම්බ වෙනවා පයිලට් කෙනෙක් විදියට ඉන්න මේක ඇය ඊට පස්සේ තමයි ඇයට ලයිසන් එක හම්බ වෙන්නේ ඇය තමන්ට මොන බාධාවක් තිබුණත් මොන අභියෝගයේ තිබුණත් මේ ඕනම අභියෝගයක් ජය ගන්න හිතන්නේ තමන් හිතන විදිය ආකල්ප විතරයි People then අලුත් වෙලා ඩාලි බට්ල වෙතින් දිස්න දෙන්න සූදාන්න කරමින් හිටියා අත් දෙක නැති කකුල් දෙක නැති කෙනාගෙන ඒ නික් වොයිචිච් නික් අවුරුදු 8 දී බාත් ටබ් එකට වතුර පුරවගෙන ජීවිතේ නැති කරගන්න හිතීරණය කරනවා ඔහු පණිනවා හැබැයි වාසනාවට ඔහු පාවෙනවා ඔහු ගිලෙන්නේ නැහැ මෙන්න මේ වෙලේ නික්ට ආපහු ජීවිතයේ පිළිබඳ ආසාවක් ඇති වෙනවා ඔහු පත්තරයක කියවනවා කකුල් හතරම නැති කෙනෙක් ජීවිතේ ජයගත් විදිය ඒ හින්දා මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලන්න I need help to cross. Just gonna leave me here? Can you help me? කවුද මට උදව් කරන්නේ? ඔහු අහනවා. ඔහු ඇදගෙන වැටලා ඉන්නේ. ඔහු ඉරණමට අභියෝග කරනවා. බෑම කියපු දේ කරන්න උත්සාහ කරනවා. ඔහු ඒ දේ කරනවා. ආලින්දේ ඉඳලා ඔබත් අත්කොල සන්නාදය දෙන්න. ඔහුට ශක්තිය දෙන්න. මොකද ඔබ අත්කොල සන්නාදය දෙනකොට ඔබේ ඔළුවේ ඩොපමින් කියන බෙහෙත හැදෙනවා. ඔබ තව කෙනෙක්ගේ ජයග්‍රහණයකට අපුඩි ගහනකොට මේ ඇඟිලි 10කට වදින්න ගහන ඩොපමින් කියන බෙහෙත හැදෙනවා. මේ ඩොපමින් තමයි ඔබේ විප්ලවීය අලුත් ජීවිතයේ ආරම්භය ආරම්භම ඒ හින්දම බලන්න නික් කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා නික් අද දවසේ අද්දක නැති උනට කකුල් දෙක නැති උනට ලෝකේ ඉන්න අතිශයින්ම ජනප්‍රියම නිවේදකෙක් ජනප්‍රියම කතිකෙක් ජනප්‍රියම මොටිවේටර් කෙනෙක් ඔහුගේ වීඩියෝස් මිලියන් ගණන් බලන්නේ එතකොට තමන්ගේ ඉරණම වෙනස් කිරීමේ ශක්තිය ඔබට තිබුණා එහෙනම් ඔබ හැමතිස්සෙම හිතන්න ඔබට මේ වෙනස් කිරීමේ ශක්තිය තියෙනවා ඒ හින්දා තමයි නැපෝලියන් හිල් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙන්නේ තමන්ට ඕනම සිදුවීමක ඕනම නරක සිදුවීමක් ඔයාලට සිද්ධ වුණාම ඒකට සමාන හරි ඊට වඩා වැඩි හරි අලුත් අවස්ථාවක් ඔයාලට හම්බෙනවා නැපෝලියන් හිල් කියන්නේ මේක සම්පූර්ණ හරි මේක සම්පූර්ණ ඇත්ත මොකද්ද මේ ඇත්ත ඔයාට යමක් සිදු වෙන්නේ ඔබ අතීතයේ කරපු කර්ම හරි මොනවා හරි හින්දා වෙන්න පුළුවන්. හැබැයි ඒක උනෑම් පස්සේ ඒක බාර අරගෙන ඉන්න එපා. ඒකට අභියෝග කරන්න. ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න ඔබට අවශ්‍ය වෙන්නේ සිතුවිල්ලක් විතරයි. ඔබේ මොළේ අසීමිත හැකියාවන් ඔබට මේ ශක්තිය ගෙනල්ලා දෙනවා. ඔබට පුළුවන් මේ දේ කරන්න. ඔබ හිතන්න ඔබට පුළුවන් කියලා ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. මතකද? අපි වැඩසටහන පටන් ගත්තේ අර අම්මා තායිලන්තයේ පුංචි අචාරගේ අම්මා කරපු දේත් එක්ක මේ දරුවා තාත්ත නැතුව ඉපදිච්ච දරුවාට අම්මා හැමදේම කියලා දුන්නා ජීවිතේ කියලා දුන්නා ඒත් අම්මා ගාව සල්ලි නැහැ දරුවට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න අම්මා කල්පනා කරනවා අම්මට දුක හිතෙනවා ඒ වේදනාව දැනෙන්න ඕනි ඒ වේදනාව තමයි ශක්තිය කරගන්නේ අම්මා කල්පනා කරනවා මොකද කරන්න කියලා දුනිදි අම්මට කල්පනාවක් එනවා අපූර්ව අදහසක් එනවා ඒ අන්නාසි කැල්ලක් කපලා දාලා තියෙනවා අයිස් වලට පහුවදා පාසල ඇරලා එන දූට අන්නාසි පළමක් තියෙනවා අම්මහන දුවි රසද ඔව් හරි රහයි අම්මේ අපිට බැරිද විකුණන්න දුහන විකුණන්න බැරිද කියලා අන්න අලුත් අදහසක් ආවා අම්මා හදලා දෙනවා විකුණන්න අන්නාසි පළම් බලන්න දූ බැඳගෙන මේක අරගෙන යනවා මාකට් එකට විකුණන්න අන්නාසි පළම් අන්නාසි පළම් ඇයි කොයිතරම් හඬනගා කිව්වත් කිසිම කෙනෙක් ඇගෙන් අන්නාසි පළම් ගන්න නැහැ මොකද මේක අලුත් නිෂ්පාදනයක් කවුරුත් මේක ගැන දන්නේ නැහැ ඇය ආපහු එන්නේ කලකිරීමෙන් අම්මා ගාවට ඇවිල්ලා කියනවා අම්මේ කවුරුත් ගන්න නැහැ නේ
අම්මා කියනවා යන්න පුතේ මාකට් එකට ගිහිල්ලා බලන්න අනිත් වෙලෙන්ද විකුණන්නේ කොහොමද කියලා. මෙන්න පුංචි කකුල් ලෙස වෙනවා මාකට් එකට යන්න. අනිත් අය විකුණන විදිය බලන්න. අනිත් අය විකුණනකොට තියෙන උනන්දුව උද්‍යෝගයේ ඇයි ගන්නවා. ඇය දකින්න ප්‍රොමෝෂන් ගැන. ඇයට අදහස ආවා. ඇටකල දූගෙන ආවා ගෙදර. දැන් ඕන කමින් උනන්දුවෙන් මේක ආපහු හදාගත්තා විකුණන්න පටන් ගත්තා. ඇය යනවා විකුණන්න. දැන් විකිනෙනවා. එතකොට මේ විකිනෙන මුදල් වලින් ඇය යම් කිසි මුදලක් ආවිචින කරන බයිසිකලයක් ගන්න. මෙන්න දියුණු වෙන විදිය. අචාර අද දවසේ තායිලන්තයේ ව්‍යාපාරික කාන්තාවක්. අති ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක්. ඇයගේ ජීවිතේ පටන් ගැනීමේ අවස්ථාව තමයි ඔබ ඒ දැක්කේ. එහෙමනම් අපිට ඕනම සිදුවීමක් සිදු වුණාම අපිට ඒ සිදුවීමත් එක්ක ඊට වඩා හොඳක් යහපතක් වෙන්න තියෙන නිසාම ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ස්තුති කරන්න. Thank you කියන්න අපුඩි ගහන්න මේකත් එක්ක මේ ඩොපමින් කියන බෙහෙතට ඔබට පුදුමාකාර දෙයක් කරන්න පුළුවන්. හරි අපූර්ව ශක්තියක් තියෙන. හැබැයි ඔබ සිදුවීමක් පිළිබඳව පැමිණිලි කරන්න පටන් ගත්තොත් කම්ප්ලේන් කරන්න පටන් ගත්තොත් අපි ඔකට කියනවා නැගින් කියලා. නැගින් කියන්නේ ඤුරුඤුරු ගගා මේ තමන්ගේ තියෙන ප්‍රශ්න ගැන තමන්ට ඇති වෙලා තියෙන දේවල් ගැන පැමිණිලි කරන්න පටන් ගන්න එක. මෙහෙම පැමිණිලි කරන්න පටන් ගත්ත ගමන්ම ඒ පැමිණිල්ලත් එක්ක ඔයාට එන්නේ කලකිරීමක් බිඳවැටීමක් විතරයි. මේ කලකිරීම බිඳවැටීම නිසාම ඔබට තියෙන ශක්තිය මේ ඔබ ගාව තියෙන නෙගටිව් එනර්ජි එකක් වෙනවා. ඒතකොට වැඩ කරගන්න බැරි වෙනවා. ඔබේ මොළයට හරියට පර්ෆෝම් කරගන්න බැරි වෙනවා. හැබැයි ඔයා හිතුවොත් ඔයාගේ මොළයේ තියෙන ශක්තිය වැඩි කරගන්න නම් හැමතිස්සම අගය කරන්න ප්‍රශංසා කරන්න. ඒ සිදුවීම නරකම විදියට සිදු වුණත් ඒකට ප්‍රශංසා කරන්න. එහෙම වුණාම ඔබට ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මේ බලන්න. මේ බලන්න. ඕලෙවල් දෙවතාවක් අසමත් වෙච්ච මේ ගාමිණී රණසිංහ අවුරුදු 21 දී නැවත හිත හදාගෙන ඕලෙවල් කරනවා. තමන්ගේ ගුරුවරයා දීපු ශක්තියත් එක්ක ඩොපමින් හදාගනිමින් ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවා. අද දවස වෙනකොට ගිය අවුරුද්දේ ලංකාවේ ශ්‍රාස්ත්‍ර පීඨයෙන් බිහි වෙච්ච ලාබාලතම මහාචාර්යවරයා ඔබ මේ දකින්නේ. මේ මහාචාර්ය ගාමිණී රණසිංහ ඕලෙවල් දෙවතාවක් අසමත් ඉරණම කියලා තිබුණත් මොන විදියට ඔහු වෙනස් කරනවා තමන්ගේ ජීවිතේ. ඔහු තවත් මේ තරුණයා දිහා බලන්න. මේ වාසල ගිරිබාවේ හද්ද පිටිසර කැලේක වාසලගේ ගෑනු ළමයා වාසලව දාලා යන්නේ නිකමෙක් එක්ක මම එකතු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔහු ගිය අවුරුද්දේ ප්‍රංශයේදී ආසියාවේ ලෝකයේ විශිෂ්ටතම ව්‍යවසායකයා විත්තිහිමි සම්මානය දිනා ගන්නවා. මේ සම්මානය දිනාගන්නේ ඔහුට පුළුවන් කියලා හිතන හින්දා. සිදුවීම් මොන වගේ සිදුවීමක් සිදු වුණත් මේ සිදුවීම හමුවේ ඇදගෙන වැටෙන්න එපා. ඒ සිදුවීම ඔබට ගෙනල්ලා දෙන්නේ එක සිදුවීමක් විතරයි. හැබැයි මේ සිදුවීමත් එක්ක ඔබට තියෙනවා ශක්තිය ඔබට වෙනස් වෙන්න. මේ වෙනස් වීමේ ශක්තිය ඔබ ගාව තියෙන එක ඔබ තුලින්ම එන දෙයක්. ඔබට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් ආපු වෙලේ ඇදගෙන වැටිලා ඉන්න නෙමෙයි, පොඩ්ඩක් නිදහස් වෙන්න, ප්‍රශ්න ගැන හිතන එක නවත්තන්න, ප්‍රශංසා කරන්න පුළුවන් දේවල් වලට ප්‍රශංසා කරන්න, නටන්න පුළුවන් නම් නටන්න, බීච් එකට ගියොත් චුට්ටක් නටන්න, හිනා වෙන්න, සතුටු වෙන්න, බලන්න මොකක්ද අවස්ථාව කියලා. හඳහන වෙනස් කරන්නන්ගේ සමාජයට එකතු වෙන්න. ඔබේ ඉරණම ඔබට මොන දේ කියලා තිබුණත් ඒ ඉරණම වෙනස් කිරීමේ ශක්තිය ඔබ ගාව තියෙන. ජය වේවා.